ජවත්මන් ජනාධිපතිවරයා ඇතුළු නව රජයේ විසින් පාස්කිරිදා ප්‍රහාරය සහ තවත් ම්ලේච්ඡ දේශපාලන ඝාතන ගණනාවක විධිමත් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කොට තිබීම නිසා බීටියට පත්ව ඇති අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා එම පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ කොන්ත්‍රාත්තුවක් උදය ගම්මන්පිල මහත්මයා විසින් සිදු කරන්නේද යන සැකය අප තුළ මෙන්ම මේ රටේ බුද්ධිමත් පොදු මහජනතාව තුළද ඇතිවෙන බව අපි දන්නවා. පාස්කිරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලා ඔවුන්ට යුක්තිය ඉටු කර දීම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්නට තමන් සූදානම් යැයි ක්‍රෝඩාකාරී වීරකමක් පෙන්වා ළඟේන මහමැතිවරණයේදී ඡන්දදායකයන් රවටා ඡන්දය ලබා ගැනීමේ මහා වංචාකාරී උත්සාහයක උදේ ගම්මන්පිල මහත්මා නියැලෙන බව ඉතාම පැහැදිලි. එච්චර ඉක්මනට එවැනි වර්තාවක් සකස් කරලා දෙන්න, ඒ කියන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා වර්තාවක් සකස් කරලා දෙන්න තිබිච්ච කඩිකුලක්කුව මම දකින්නේ අපේ කතෝලික රදුරු මණ්ඩලයට බොරුවක් කරලා ඒ අය මෙන්න මෙහෙම විමර්ශන කෙරුවාය කියලා වැරදි මඟ පෙන්වීමක් ගැනීම සඳහා ඒ කමිටු යොදවා ගත්තා කියන එක තමයි අපිට ලැබෙන එකම නිගමනයක් හැටියට ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක අපි දන්නේ නැහැ මේ පිළිබඳව සැබෑ විමර්ශනයක් කළාද කියලා. මේ රහසිගත විමර්ශන දේශපාලන අතපෙවීමකින් අතපෙවීමක් තුල සිදුවන විමර්ශන හැටියට තමයි අපි අර්ථකථනය කරන්නේ. ජනාධිපති කොමිෂන් සභාවේම නිර්දේශ, ඒ නිර්දේශ නැවත වරක් ප්‍රකාශ කරනවා. ඒකට වෙනම කමිටියක් පත් කරන්න ඕනේ. ඉතින් අන්න ඒකට එක මේ වලිගයක් අමුණනවා වගේ එක දෙයක් විතරක් ඒගොල්ලෝ අමුණලා තියෙන අලුතෙන්. ඒ තමයි ශානී අබේසේකර සහ රවි සෙන්විරත්න යන දෙදෙනාට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි පැහැර හැරීමේ වගකීම එයාට තියෙනවා කියලා ඒගොල්ලෝ චෝදනාවක් කරනවා. මම මේ වාර්තා පිළිගන්නේ මොකද මේ වාර්තා ගැඹුරකින් යුතුව අධ්‍යයනය කරන ලද වාර්තාත් නෙමෙයි, විනිවිද භාවයෙන් පෙනෙන පරිසරයක කරන ලද විනිවිද විමර්ශනයකුත් නෙමෙයි.